කට පරිස්සම් කරගත්තොත් අපි පරිස්සම්. මේ දවස්වල බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තියෙනවා, සමහරුන්ට නිල ඡන්ද දැන්වීම පත්‍රිකා නිවසට ලැබුණේ නැහැ. දැන් ඒ එහෙම වුණොත් මට ගිහිලා ඡන්දය ලබා දෙන්න බැරිද කියන ප්‍රශ්නය අහනවා. සභාපතිතුමා මොකක්ද පිළිතුර? නිල ඡන්ද දැන්වීම පත්‍රිකා නිවස වලට බෙදීම අපි 14 වෙනිදායින් නතර කළා. 14 වෙනිදා සිට ඡන්ද විමසීම් දිනය දක්වාම ඒ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා කාට හරි ලබා ගන්න බැරි වුණා නම් ඒවා Tamanට අදාළ තැපැල් කාර්යාලයේ දැන්ට තියෙනවා. අපි සියලුම තැපැල් කාර්යාල ඡන්ද විමසීම් දිනය දක්වාම විවෘතව තියලා තියෙනවා. ඕනම කෙනෙකුට ගිහිල්ලා ඒවල හටන් තමන්ගේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව ගන්න පුළුවන්. එහෙම නැත්නම් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිසිලා ඒ නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවේ print එකක් අරගන්න පුළුවන්. ඒකත් වලංගුයි. ඔය කිසි දෙයක් නැති වුණත් නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව නැති වුණාට කිසිදු ගැටලුවක් නැහැ ඡන්ද ප්‍රකාශ කරන්න. අපි නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව දෙන්නේ ඡන්දදායකයාට පහසුවක් වෙන්න තමන්ගේ නම තියෙන තැන හොයාගන්න. ඒ නිසා නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව නැති වුණා හෝ එහි නමේ යම් කිසි වෙනසක් තිබිලා අකුරක වෙනසක් වගේ තිබිලා ඒකට කිසි බයක් වෙන දෙයක් නැහැ. ඡන්ද පොලට ගියා නම් හරි. හැබැයි ඒ ඡන්ද පොලට යනකොට වලංගු හැඳුනුම් පතක් රැගෙන යාම අවශ්‍ය වෙනවා. නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව තිබුණත් වලංගු හැඳුනුම් පතක් නැත්තම් ඡන්දය ප්‍රකාශ කරන්න හැකියාවක් නැහැ. මේ කියන හැඳුනුම්පත් වර්ග 9ක් තියෙනවා. ඒයින් එකක් නැත්තම් ඡන්දය දාන්න හැකියාවක් නැහැ. ඒයින් පළවෙනි එක තමයි ජාතික හැඳුනුම්පත. මේකේ පැරණි හැඳුනුම්පත තියෙනවා, නව හැඳුනුම්පත තියෙනවා. ඒ දෙකෙන් ඕන එකකින් ඡන්දය දාන්න පුළුවන්. ඊළඟට වලංගු විදේශ ගමන් බලපත්‍රය, පාස්පෝර්ට් එක. වලංගු රියදුරු බලපත්‍රය, ඩ්‍රයිවිං ලයිසන් එක. ඒකටත් පුළුවන්. ඊළඟට රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත තියෙනවා. ඒකත් පැරණි එකක් තියෙනවා. ඊළඟට ඊ හැඳුනුම්පතක් තියෙනවා. ඒයින් ඕන එකකින් පුළුවන්. වැඩිහිටි හැඳුනුම්පතත් පුළුවන්. ඊළඟට පුද්ගලයන් ලියාපදිංචියේ කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරලා තියෙන පූජ්‍ය පූජක පක්ෂ සඳහා නිකුත් කරපු හැඳුනුම්පතක්. ඒකටත් පුළුවන්. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරලා තියෙන ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය. ඒ කියන්නේ හැඳුනුම්පත් කාඩ් ලබා ගැනීම අපහසුතාවය නිසා ඡායාරූපයක් සමග ලිපියක් නිකුත් කරලා තියෙනවා. ඒකටත් පුළුවන්. ඊළඟට ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරලා තියෙනවා తాවකාලික හැඳුනුම්පත. ඒකෙන් ආබාධිතයන්ට ඡන්දය දාන්න පුළුවන්. ඔය එකක්වත් නැති අයට මැතිවරණ කොමිෂන් සභාව වෙනමම අයදුම්පත් කැඳවලා මේ පහුගිය කාල සීමාව තුළ తాවකාලික හැඳුනුම්පතක් නිකුත් කරලා තියෙනවා. ඒකෙනුත් පුළුවන් ඡන්දය දාන්න. මේ කියන හැඳුනුම්පත් 9න් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ හැර සම්පූර්ණයෙන්ම අපැහැදිලි හැඳුනුම්පත් තියෙනවා නම්, ඒ කියන්නේ ඡායාරූපේ නම පැහැදිලි නැත්නම් ඒවට ඡන්දය දාන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම තවත් අය අතේ තියෙනවා රජයේ දෙපාර්තමේන්තු වලින්, ඊළඟට රාජ්‍ය ආයතන වලින් නිකුත් කරපු සේවා හැඳුනුම්පත්. ඒවටත් ඡන්දය දාන්න හැකියාවක් නැහැ. ඊළඟට ආරක්ෂක අංශ වලට නිකුත් කරපු හැඳුනුම්පතක් තියෙනවා. ඒවටත් ඡන්දය දාන්න හැකියාවක් නැහැ. මම මේ සඳහන් කරපු හැඳුනුම්පත් වර්ග 9න් එකක් අනිවාර්යයි ඡන්දය දැමීම සඳහා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.